අලුත් ලෝකයෙන් අපි අදාවේ බොහොම විශේෂ තැනකට මේ ලස්සනට ඉන්න අපි හැමෝම කැමති ඉන්නේ හැබැයි ලස්සනට ඉන්න කැමති වුණාට ලස්සන කරන එක අපි හැමෝටම කරන්න බෑ ඒක කරන්න සුවිශේෂී පිරිසක් ඉන්නවා ලස්සන වෙන්න අපි යන්නේ කොහටද අපි යන්නේ හොඳ සැලොන් එකකට ඉතින් ඒක නිසා අපි අද හොඳ සැලොන් එකක් හොයාගෙන ආවා හොඳ සැලොන් එකක් කිව්වට මේක ඊතරිනුත් එහාට ගියපු සැලොන් නෑ අපි ආවේ නුවරට My bride salon එකට තමයි ආවේ. සැලොන් එකේ අයිති දෙන්න මාත් එක්ක ඉන්නවා චමින්ද සහ නිරංජන. ආයිබෝ. ආයිබෝ. ආයිබෝ නේ. බොහොම දුක් මාංශයෙන් තමන්ගේ හැකියාවෙන් උත්සාහයෙන් තමයි මේ තත්ත්වයට ඇවිල්ලා තියෙන්නේ. හැබැයි අද වෙනකොට ලොකු වැඩක් කරලා තියෙන්නේ. ඒ නිසා චමින්ද මුලින්ම කියමු. මොකද මේ මෙච්චර ලොකු වැඩක් කරන්න හිතුනේ. ලොකු වැඩේ ඇත්තටම වැඩේ නම් කරන්නේ අම්මගේ සුයි. නමුත් මම මෙහෙම දෙයක් හිතුවා අපි දෙන්නම එකතු වෙලා නුවරට අලුත් දෙයක් කරන්න ඕනේ කියන්නේ රූපලාවන්නේ නුවරට හැමෝම හිතාන ඉන්නේ කොළඹට සීමා වෙලා තියෙන්නේ කියලා නෑ නමුත් අපි හිතුවා නෑ නුවරටත් දෙයක් දෙන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්නම එකතු වෙලා මොකද අපි දෙන්න සෑහෙන කට්ටක් කාලා ආපු ගමනේ අපි හිතුවා අපෙන් ප්‍රයෝජනෙ ගන්න කස්ටමර්ස්ලාට අපි හොඳ සේවාවක් ලබා දෙන්න ඕනේ කියලා. ඉතින් ඒ නිසා අපි දෙන්නම හිතුවා කවදා හරි කරන සැලොන් එක එයාලට නිදහසේ සුවපහසුවේ කියන්නේ හැම පහසුකමක්ම එයාලට නිදහසේ වැඩේ කරගන්න පුළුවන් විදිහට අපි මේ සැලොන් එක හදමු කියලා. ඉතින් අපි දෙන්නගේ ටාගට් එකක් තිබුණා මෙහෙමයි කරන්න ඕනේ කියලා. ඉතින් අපි දෙන්න ඒ ටාගට් එක කරා. හැඩ කරන වැඩේ වයිෆ් වැඩ කරන වැඩේ මගේ. ඔව්. ඉතින් ඒ විදිහට මේ මහන්සිලා වැඩ කළා. මහන්සි වෙලා හැඩ කරපු නිසා තමයි මේ වගේ achievement එකට ඉක්මනින් යන්න පුළුවන් වෙලා තියෙන්නේ. ඒකට අපි සුබවතනවා. මොකද ලංකාවේ හැමෝටම මේ ශක්තිය නැහැ. දෙන්න එකතු වෙලා මේ වගේ ශක්තිය මේ වගේ ව්‍යාපාරිකයන්ට අපි හැමදාමත්ම සුබපතන්න ඕන උන්ට අතහිත දෙන්නට ඕන. මේක මම මේ නිරංජලා ගාවට යන්න ඕන නිරංජලා වැඩි කතා කරන්න නැහැ උනාට අද කතා කරන්න අපි දැන් පුරුදු කරගෙන තියෙන්නේ. මේ නිරංජලා මේ වගේ තනක් කරද්දි බොහෝ දෙනෙකුට තියෙන ප්‍රශ්නේ තමයි මං යන කෙනාට තියෙන සුදුසුකම් මොනවද කියලා. ඒක නිසා මුලින් ඉඳන්ම කියන්නේ කවුද පුරුදු කරේ කොහෙන්ද ඉගෙන ගත්තේ මොනවද තියෙන සුදුසුකම්? අය ඇත්තටම මම නුවර කෙනෙක් නෙමෙයි. මම කොත්මලේ විජේබහුකන්ද ප්‍රදේශයෙන් තමයි උපත ලැබුවේ. ඊට පස්සේ මම ඇත්තටම මහනුවර දිස්ත්‍රික්කයට ආවේ චමින්දේ හම්බුණාට පස්සේ. චමින්දේ තමයි මම එක්කගෙන ආවේ. චමින්ද තෑන්ක්ස් කරන්න ඕනේ. ඔව්. මොකද ගොඩාක් කෙනේ පින්ග මම ගමේ කෙනෙක්නේ. මම ඉතින් හිතුවේ නැහැ කවදාවත් මේ මැරි කරලා මෙහෙට එන්න වෙයිවත් එහෙම කියලා. චමින්දේ තමයි මුලින්ම මගේ ජීවිතේ වෙනස් කරේ. මට අවුරුදු 18 වගේ තමයි මට අයියා හම්බුනේ මුලින්ම. මුලින්ම මම ඉන්නේ චූටි කාලේ ඉඳන් මේ දෙයට ගොඩක් ආස කරා. මොකද මගේ අම්මා තමයි මම ඕල් ලෙවල් ඉස්සරවම ඉවරනාට පස්සේ රිසර්ච් වෙන කාලය තුල මේ මොන හරි කරන්න ඔය ආසයිනේ. මේ දෙයට කිව්වට පස්සේ මම මුලින්ම නාල් පිටේ තමයි මේ රූපලාවන්‍ය කියලා කියන්නේ සාමාන්‍යයෙන් මම කෝස් එකක් හදාරුවේ. ඉරේෂ ගොඩවගම කියන මගේ ආදරණීය ගුරුතුමා යටතේ. ඒකේ මාස 3ක් වගේ කෝස් එකක් කරනකොට මම අපි කියන්නේ ක්ලාස් එක ඉවරලා එක්සෑම් තියෙද්දි අපට දෙන බ්‍රයිට් කෙනෙක්ව ඩ්‍රෙස් කරන්න. ඒකේ මම ෆස්ට් ප්‍රයිස් හම්බුණා. ඊට පස්සේ ඒකම ඒ කාලය තුල තමයි මට චමින්දායි හම්බෙන් වගේ හම්බුනේ බස් එක දෙගලා. ඊට පස්සේ गमन मे बस मेहनकाल सती गण हम कथा रूपे बला එහෙම කට්ටක් කාලා තම හම්බුනේ. ආ ඒ කට්ටට අද සාධාරණයක් ඉෂ්ට කරලා තියෙනවා. නිරංජලා කිව්වා මේ ගුරුවරිය ගැන විශේෂයෙන්ම කතා කරන්නට ඕනේ කියලා. ඔව් ඒකමයි. ඊට පස්සේ මම ඉරේෂ ගොඩගමගේ මුල් මාස 3 වගේ කෝස් එකක් කරලා ඊට පස්සේ මම ගෙදර ඉන්න කාලේ තුල තමයි මට මගේ තව මගේ ගමේ අක්කි කෙනෙක් රුවිනි බස්නායක කියලා එයාගේ සලෝන් එකක් දැම්මා. මට ඉස්සරවම එන්න වැඩට කියලා කිව්වේ. ඒකේ මම මුලින්ම මට ඉගෙන ගන්න. ඊට පස්සේ මම ආස නිසා මම ඒකට ගියා. ඒකෙදී මම සාමාන්‍යයෙන් අවුරුදු කමාරක් දෙකක් වගේ මම සේවයක් එයාට කරා. ඊට පස්සේ ඇත්තම ඊට පස්සේ එයා කිහෙන් කරලා එයා නුවරට එනකොට මට ඒ සලෝන් එකේ බාර දුන්නා මට කරන්න කියලා. ඊට පස්සේ මම මෙතන අවුරුදු දෙකක් වගේ සාමාන්‍ය විදිහට සලෝන් එක කරගෙන ගියා. මොකද ලොකු මට දැනුමක් ඒ වෙනකොට තිබුණ නැහැ. සාමාන්‍යයෙන් කෙනෙක් බ්‍රයිට් කෙනෙක්ව ඩ්‍රෙස් කරන්නවත් එහෙම නැහැ. සාමාන්‍යයෙන් මම සාමාන්‍ය සලෝන් එකක් සාමාන්‍ය ට්‍රීට්මන්ට් ෆේෂල්ස් එයා කට් ඒ වගේ දේවල් තමයි මම එතන කරේ. ඊට පස්සේ මේ අතරතුරේ මට චමින්දේ හම්බුණානේ. ඊට පස්සේ අපි ප්ලෑන් කරලා ඉන්නකොට මොනවද ඉස්සරහට කරන්න කියලා චමින්දේ ගෝවා මේ ප්‍රශ්නත් එක්ක අපට අමාරුයි අපි කොහොම හරි මොනවා හරි කරන්න ඕනි
මමටවවනුවරට ගෙනියන්නත් ඕනි ඒ නිසා මේ අපිට ඒ දවසල හරි ප්‍රශ්න තිබුණා සල්ලි ඒ ප්‍රශ්න තිබුණා ඒ නිසා අයියා තීරණය කරා හදිසි මගේ අයියත් විදේශ ගත වෙලා ඉන්නේ ඒ නිසා මේ චමින්ද අයියා මම අපේ අයියට කියලා චමින්දව රට යන්න ඕනි කියලා ඊට පස්සේ අයියා යන්න ප්ලෑන් කරන් ඉදි ඩුබායි ඊට පස්සේ තමයි හදිසි අපි මැරි කරේ මොකද මැරි කළා මම අයියලා ගෙදර ඉන්න ඕනි ඒ කාලේ තමයි නේ චමින්දය ඊට පස්සේ තමයි මම මෙයාව මගේ යාළුවෙක්ගේ මාර්ගයෙන් ඒ කියන්නේ දයන්ගේ යාළුවෙක් තමයි ධනංජය බණ්ඩාර ධනංජය බණ්ඩාර සර්ට කියලා චාන්දනි බණ්ඩාරයකට මෙයාව දාලා මම රට ගියා ඔව් එතකොට ඔව් චම් ගොඩක් ස්තුතියන්ත වෙන ධනංජය සර්ට සර් තමයි මාව සර්වි මගේ තව යාළුවෙක් හිටියා අපි දෙනව තමයි මැඩම් ගාවට එක්කන් ගිහින් මගේ ආදරණීය ගුරුතුමා චාන්දනි බණ්ඩාර ගුරුතුමාට මම ගොඩක් ස්තුතිවන්ත වෙනවා මොකද මැඩම් තමයි මගේ ජීවිතේ වෙනස් කරේ අද මම මේ තත්ත්වයේ ඉන්නේ මගේ ආදරණීය ගුරුතුමන් නිසා මොකද මගේ ජීවිතේ හාස්පතින්ම වෙනස් වුණා මම කියන්නේ මම ගම්මක ඉඳලා නුවරට ඇවිල්ලා මම ඇත්තටම බියුටි කල්ස් සම්බන්ධයෙන් ලොකු දැනුමක් අය නැහැ මට විශේෂ ගුරුවරයෙක් කියන මුල් කාලේ හිම නැහැ මොකද මම එතෙන්ට එනකොටත් සම්පූර්ණයෙන්ම මං හැයා පැත්තවත් බ්‍රයිට් කෙනෙක්ව කොහොමද කියලා සියලුම කියන්නේ කිසිම උපකරණයක් ගැනවත් ලොකු දැනුමක් මට ඇත්තටම තිබුණේ නැහැ මේ එතකොට ඇත්ත ලොකු සැලොන් එකක් අපි සමහරක් දවසට අයියා මට කියනවා ඔයා මං මේ සැලොන් එකෙන් තමයි ඔයා ඉගෙන ගන්න කියලා මම ඇත්තටම බයයි යන්න ඊට පස්සේ සර් තමයි ධනංජය සර් තමයි එක්කන් ගියේ ඊට පස්සේ සර් කිව්වා මෙහෙමයි මැඩම්ට ඉන්ට්‍රොඩියුස් කරලා දීලා ඔයා හොඳට ඉගෙන ගන්න ඊට පස්සේ මම ට්‍රයි කරේ එතනින් මාස 6ක් ඉගෙනගෙන මට රට යන්න මෙයා කොහොමද මාව එක්කගෙන යනවා කියලා ඊට පස්සේ ඇත්තටම මාස 6ක් තුල කාලය තුල මම හොඳට ඉගෙන ගත්තා මම කෝස් එක කරා ඒනස කෝස් කරන ඉන්න ගමන් ඒක හදිසි ඉන්ටර්වියු එකක් ආවා මෙතෙන් අපේ ස්ටාෆ් එකක් අඩු එන්න කියලා ඊට පස්සේ එතකොට මම ස්ටුඩන්ට් මැඩම්ගේ ඊට පස්සේ මම කොහොමාරි මාස මගේ කියන්නේ මගේ කෝස් එක ඉවර කරලා පළවෙනි ඉන්ටර්වියු එකකින් මාව සිලෙක්ට් කරගත්ත මැඩම් මොකද ඒ වෙනකොට සාමාන්‍ය මාසයක ක්ලාස් එකේ දොර යනකොට හැම ලෙසන් එකකටම මම දක්ෂ වුණා මොකද මගේ උනන්දුයි මගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක මැඩනොත් මට හරි ආදරේ ඊට පස්සේ එක්සෑම් තියලා හරියටම පෙබරවාරි දෙවෙනිද දවසක තමයි මැඩම් මට වැඩට එන්න කියලා කිව්වේ. එතකොට ඒ වැඩට එනවත් එක්කම මම අවුරුදු 5ක කාලයක් මැඩම්ට සේවය කරා. මොකද හැමදේම කියන්නේ එතකොට මට කිසිම දැනුමක් තිබ්බේ නැහැ බ්‍රයිට් කෙනෙක් කොහොමද ඩ්‍රෙස් කරන්න කියලා. මොකද අද මම වැඩියෙන්ම කරන්නේ බ්‍රයිට්ස්ලා. එතකොට මැඩම්ගෙන් තමයි මට ඒ ආභාෂය ලැබුණේ. එතකොට ඒ කාලේ ඒ අවුරුදු 5 තුල කාලය මැඩම්ගෙම හැමදේම ගොඩක් ඉගෙන ගත්තා. මැඩම්ගේ බ්‍රයිල් ඇසිස්ටන්ට් වශයෙන් කැන්ඩි බ්‍රාන්ච් එකේ මම වැඩ කරා. ඇත්තටම මැඩම්ගේ ඉගෙනගත්තු දේ තමයි මම අද මෙතන කරන්නේ. මගේ දහසකුත් බ්‍රයිල්ස්ලා මගේ මේ අද්දකින් හැඩ ගන්නවන්නේ මගේ මැඩම් මගේ ආදරණීය ගුරුතුමාගෙන් ලැබුණු ආභාෂයයි. මං හැම වෙලෙම ගොඩාක් මට ඇත්තටම කතා කරන්නත් බෑ ඒක නේ මං එයාට ගොඩාක් ගරු කරනවා ගොඩාක් ආදරේ මැඩම් ඉතින් මේ ඒක තමයි කියන්නේ මේ මුලාමතක නොකිරීම කියලා සමහරුන්ට අර වැඩියෙන් ඉන්නේ මූසිලෝ කියලානේ කියන්නේ මේ දවස්වල ඒ නිසා මේ සමහරුන්ට මුලාමතක වෙනවා Taman තැනකට ගියාම අද මේ වගේ ලොකු වැඩක් කළා මෙච්චර දැවැන්ත තැනක ඉන්නේ නැද්දි නිරංජලාලට චමෙන්දලාට මුලාමතක නැහැ ඒ නිසා තමයි ඔවුන්ගේ ගුරුවරු ගැන කතා කරද්දි ඇයිගේ ගුරුවරය ගැන කතා කරද්දි ඔවුන් දෙදෙනාටම සංවේදී වෙන්න ඔවුන් දෙදෙනාගේම එතකට කඳුලක් එන්නේ ඉතින් මේ වැඩේ ගැන කතා කරද්දි වැඩේ නම් පොඩි නෑ වැඩේ ඉතාමත්ම ලොකුයි නුවරටද ලංකාවටමද මන් දන්නේ ගුරුන්ටත් ආඩම්බරයට පත්‍ර වෙන්න පුළුවන් තරමට මේ සැලොන් එක ඉතාමත් විශාලව වෙන්නමම කන්සෙප්ට් එකට හදලා තියෙනවා බොහෝ විට අපි මේ වගේ දේවල් දකින්නේ ජාති අතරේ විවිධ රටවල් වලට යද්දී අපි දකිනවා චමින්ද හැබැයි ලංකාවේ අපි මේ වගේ තැන් දැකලා නැහැ ඒ නිසා ඇයි මේ වගේ මේ වැඩේ කරන්න ඕන කියලා හිතුණා අතරම අපි දෙන්න ගොඩක් වෙලාවට විදේශ ගත වෙනවා ඒ කියන්නේ අතරම කියන්නේ අපි දෙන්න විවේකී සඳහන් විදේශයෙන් ඒත් එක්කම අපි ඉතින් ගොඩක් වෙලාවට අපේ ශේෂ්ත්‍රයේ මේක නිසා අපි වැඩිපුර විදේශ ගත වුණත් අපි ඒහා සම්බන්ධව තමයි ගොඩක් දේවල් අපි බලන්න ඉගෙන ගන්න මොනවද තියෙන්නේ මොනවද අලුත් ප්‍රොඩක්ට්ස් කොහොමද ඒ සැලොන්ස් තියෙන්නේ එතකොට ඒවයි කොහොමද වැඩ කරන්නේ කියලා අපි දෙන්න ගොඩක් ඒවා තමයි ස්ටඩි කරන්නේ ඒ විදිහට අපි ඒ ආභාෂය ගත්තා ඒ කියන්නේ ඒ රටවල් තියෙන මොනවද මේක ගේන්න ඕන කොහොමද ඒ රටවල් ඒ තියෙන දේවල් කොහොමද කියලා අපි ඒවා දැකලා අපි ඒක මෙහෙට අපි අලුත් දෙයක් විදිහට ගෙනවා. ඒ අලුත් දෙයත් එක්ක තමයි මම ඉතින් මේ මොරක්කන් බාත් කියන එකත් අපි ෆස්ට් ටයිම් මම ඉතින් අපි කැන්ඩිවල් ටේක ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නේ.
ඒ ට්‍රීට්මන්ට් අපි මේ නව දේවල් හැටියට මේ සැලොන් එකේ අපි ඉදිරිපත් කරලා තියෙනවා අපේ පාරිභෝගික යනට. ඉතින් මයි බ්‍රයිඩ් සැලොන් කියන නම ඇහුණු සැනින් ඔබට හිතෙන්නට පුළුවන් මේ බ්‍රයිඩ්ස්ලා තමයි මේ සැලොන් එකේ වෙඩින් එකක් ගන්නවා නම් තමයි මෙතරට යන්න ඕනේ කියලා. හැබැයි එතරින් එහාට ගිහිල්ලා තියෙන ඔබ මේ දකින රූපරාම වලින් ඔබට පෙනෙනවා ඇති මේ සැලොන් එකේදී ඔබගේ මුහුණට ස්කින් එකට අවශ්‍ය සියලුම රූපලාවන්‍ය සත්කාර ගන්න පුළුවන් අවස්ථාව උදා කරලා තියෙනවා. මේක අලුත් අත්දැකීමක් මම හිතන්නේ නුවරට. නිරංජල අපි මේ අත්දැකීම ගැන කතා කරමු. ඔව් අය ඇත්තෙම මගේ සලෝන් එකේ මම කලින් කරේ බ්‍රයිඩ්ස්ලා විතරමයි. ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රයිඩ්ස්ලා. ඔව් ලංකාවේ ප්‍රසිද්ධ බ්‍රයිඩ්ස්ලා. දැන් ගොඩක් වෙනස් කරලා තියෙනවා. දැන් අපි යුනිසෙක් සලෝන් එකක් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් අපේ ප්ලොට්ස් හතරකින් විතර සමන්විත එකක් සලෝන් එකක් තමයි. ඒකේ ගොඩක් දැන් අය මගෙන් හැඩ වෙන්නේ මනාලියන්නේ. ඒ වගේම මනාලයන්ටත් ගොඩක් උදරට හැ ආකටින් එතකොට ෆේෂල්ස් ඒ වගේ දේවල් කරන්න පුළුවන්. ඒ වගේම මගේ නේල් බා එකක් තියෙනවා. ඒ වගේම ෆේෂල් වුණත් මම අර කැටගරයිස් කරලා තියෙනවා. අපි සාමාන්‍යයෙන් මාස 6ක් තුල කාලයක් අපි බ්‍රයිඩ්ලට ෆේෂල් කරනවානේ. ඒ නිසා සාමාන්‍යයෙන් අපි පළවෙනි මාසේ නෝමල් ෆේෂල් එකක් කියලා අපි ගෝල් ෆේෂල් එනකල් අපි ෆේෂල් රේන්ජ් 5ක් යනවා. එතකොට ඒගොල්ලෝ දකින්න විදිය වෙනස්. ඒ නිසා මම වෙනස් විදිහට මගේ ෆේෂල් රූම් හතර ඉතාමත් ලස්සනට කරලා දීලා තියෙනවා. ඒගොල්ලොත් හැබැයි හැම බ්‍රයිඩ් කෙනෙක්ම සර්ප්‍රයිස් වෙනවා. එකින් එකට යනකොට තියෙන වෙනස ගැන. ඇත්තටම මේ අපූර්ව වෙනසක් එකතු කරලා තියෙනවා. ඔබ ඒ දැක්කා වගේ මේ ඉතාමත්ම වෙනස් විදිහට තමයි මේ එකින් එකට මේ රූපලාවන්‍ය සත්කාර ලබා දෙන රූම්ස් හදලා තියෙන්නේ. ඉතාමත්ම විශාල වේදමත් දරලා තමයි මේ කාර්යයන් කරලා තියෙන්නේ. හැබැයි කරන දේ හරියට කරන්න ඕන හින්දා තමයි මේ විදිහට කරලා තියෙන්නේ. කරන දේ හරියට කරන්න ඕන කිව්වහම මේ චමෙන්ද මට ඔයාගෙන් අහන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් ඔයා සියල්ල කරන හින්දා මම මේ අහන්නේ. මෙතන ඉන්න ස්ටාෆ් එක නිරංජලට ඔක්කොම දේවල් තනියෙන් කරන්න බෑනේ. ඔව්. ඒ නිසා මේ නිරංජල ගැන හැමෝම දන්නවා. හැබැයි මෙතන ඉන්න ස්ටාෆ් එක කොච්චර ක්වොලිෆයිඩ්ද? ස්ටාෆ් එක ක්වොලිෆයිඩ් කියන්නේ හැමෝටම NVQ level 4 තියෙන ඔක්කොම සර්ටිෆිකට්ස් තියෙනවා ඉන්නේ අපි ගාව. ඒත් එක්කම මම හිතන්නේ සර්ටිෆිකට් එක ගෙනාවට මම හිතන්නේ අපේ මෙතඩ් එකක් තියෙනවා මයි බ්‍රයිඩ් එකේ මොකක්ද කියන එක. ඒකයි අපිට දෙන්න ඕනේ කස්ටමර්ට. මොකද ඒකේ අපේ මෙතඩ් එක වෙනස් වෙන්න බෑ. ඒ නිසා මම හිතන්නේ අපේ ගාවට එන හැම ස්ටුඩන්ට් කෙනෙක්ම අපි අතින් නැවතවතාවක් යාලව අපි රීප්ලේස් කරලා හදනවා අපේ මෙතඩ් එකට. එහෙම කරපු ස්ටාෆ් එකක් තමයි ඉන්නේ. මම හිතන්නේ අවුරුදු 5 6 මම හිතන්නේ සැලොන් එක මම හිතන්නේ මම දන්න තරමට ගොඩක් වෙලාවට මාසෙන් දෙකෙන් ස්ටාෆ් චේන්ජ් වෙනවා. නමුත් අපේ ස්ටාෆ් එක හරි ආඩම්බරෙන් කියන්නේ අවුරුදු 5ක් 6ක් වගේ කාලයක් අයියා දැන් මට අවංක ඔව් සේවය කරනවා. මොකද මම හැම කෙනාටම මම වගේම කරන්න මම උගන්වනවා. ඔව් දැන් අපි දැක්ක දෙයක් තමයි ඔය දෙන්නත් එක මේ අද දවසම මෙතන ගත කරද්දි මේ හැමෝම ඔයගොල්ලන්ගේ යාළුවෝ වගේ එහෙම සේවකයෝ කියලා වැඩි දුරස්ථභාවයක් නැහැ. ඔව් මොකද මම කරන දේ මම මේ විදිහටම මගේ කිසිම ගුරු මුස්ත්‍රියක් නැතුව හැම දෙයක්ම මම හැම පිළිවෙලට මම ළමයෙකුට උගන්වනවා. ඒකම මගේ දැන් අවුරුදු දැනට අවුරුදු 5ක් 6ක් වගේ කාලය වැඩ කරන මගේ ස්ටාෆ් එකක් මම ළඟ ඉන්නවා. ඉතින් බොහොම ආඩම්බරයි ඒ ගැන. දිරියෙන් ජීවිතේ ජය අරගෙන තවත් මිනිස්සුන්ටත් ඒ විදිහට ජීවිතේ ජය ගන්න විදිය කියලා දෙන්නත් ලෑස්තිලා තියෙන එක තමයි විශේෂම දේ. ඉතින් මයි බ්‍රයිඩ් සැලොන් කියන්නේ වෙනස්ම සැලොන් එකක් කියලා ඔබට තේරෙනවා ඇතනේ. මේකට සැලොන් එකක් කියන්නමද කියලාත් මට හිතෙනවා. ඊතරින් බොහෝම එහාට ගියපු තැනක් තමයි මේ අත්දැකීම නම් ඇත්තටම විඳ ගන්න ඕනෙම අත්දැකීමක්. හැබැයි මේ අත්දැකීම විඳ ගන්න පුළුවන්ද කියලා ප්‍රශ්නයක් කෙනෙකුට එන්න පුළුවන්. මොකද මෙතන දකෙද්දී තැන ලොකුයි, පහසුකම් ඉතාමත්ම වැඩි, තියෙන්නේ ඉතාමත්ම සුවපහසු ආකාරයට. අපි කියන්නේ අර ලක්සරි ලෙවල් එකට පිටරටක වගේ විදේශකට ගියා වගේ. ඒ නිසා මේ ගණන් කොහොමද? සැරයිද ගණන්? නෑ, අපි සාමාන්‍යයෙන් හැමදාමත් අපි ඉන්නේ, ඒ කියන්නේ අපි සමාජයේ ඉන්නේ, අපි මිනිසුත් එක්ක ඉන්නේ. මොකද අපි වගේම තමයි අපි ගාවට එන පාරිභෝගිකයෝ. අපි ඒ අයව, ඒ කියන්නේ අපිව තමයි අපිව අනුකරණය කරලා තමයි අපි ආයට ඒ ප්‍රයිස් එකක් තීරණය කරන්නේ. මොකද අපි යම් තැනකට ගිහිල්ලා වැඩි මුදලක් දීලා කරන්න අකමැති වගේම තමයි අපි ගාවට එන පාරිභෝගිකයෝ. ඒ නිසා අපි අපේ මෙතන කොච්චර ක්ලාසි වුණත්, අපි මෙතන කොච්චර සැප පහසුකම් දීලා තිබ්බත් මුදල කිසි වෙනසක් කරලා නැහැ. මොකද අපිට දෙන්න ඕන උනේ කස්ටමර්ස්ලාට මෙතන සැප පහසු මිසක් ඔවුන්ගේ මුදල් ලබා ගැනීමක් නෙවෙයි. ඒ නිසා අපි කලින් සැලොන් එකේ තිබුණ ඒ රේට් වලටම තමයි තාමත් මෙතන කරගෙන යන්නේ. පරණ හිටපු මිලටම තමයි කරන්නේ. ඒ නිසා අලුත් වුණා කියලා මිල වැඩි වෙලා නැහැ. ඒ කියන්නේ බය වෙන්නට එපා. ඒ වගේම තමයි ලොකු වුණා කියලා මිල ගණන් ලොකු වෙලත් නැහැ.
मे सीलुदे साधारण मे अद्दीम विंदगा दिन्नता ओण ये निरंतर मट के मे अनी विनवादेन अद्दीम ब्रईज गेन गुटारी नम रूपला सत्कार गुटारी वादेन अद्दीम मे मुखद तीन विन अतर मगे मम्मी हॉबी का शंकर मैं गुडा सत्टा मगे अद्दीम मनालिया अंदा कोचर मट कोचर खाली तिब्बत इकने लुकू वेलावा मेम कल मगे हेड गण मट इक अत्र मैं लुकू सतुरा राजकारी अंतिम मुहते अंतिम दशमी कंप्लीट कर ಶಿಲ್ಪಿನಿಯ ಎಡ ಗಣ್ಣನ್ನ ಏಗತ್ತ ಕಾಲೇ ಅಪಿ ದೆಕ್ಕ ಓ ಮಂಗಿ ದನ್ ಈಗ ಫೋಟೋಗ್ರಾಫರ್ಸ್ ಲಂಕಾವೆಮ ದನ್ನೋ ನಿರಂಜನ ಗಾವಟ ಆವುತ್ ಮೊಗದ ವೆನ್ನಿ ಕೀಲಾ ಏಕೆನ್ನೆ ವೆಡೆ ಹರಿಯಟಮ ಕರ್ನೋ ಏಕೆನ್ನೆ ಏಕೆ ಆ ಕೇಸ್ ಗಹಕ್ವತ್ ಇತುರು ಕರನ್ನೆ ನೇ ದೊರೆನ್ ಎಲಿಯಟ ಯನಕಂ ಮೊನಹರಿ ತವ ಕೇಸ್ ಗಹಕ್ ತಿಬ್ಬತ್ ಏಕತ್ ಹದಲ ತಮಾ ಯವನ್ ತಮಂಗೆ ವೃತ್ತಿಯೆ ಮಂ ಹಿತನ್ನೆ ಮೇ ಮನ್ ದನ್ನ ಎಚ್ಚರ ಕೆಪವೀಮ ಕರ್ನೋದಿ ಕೀಲಾ ಏಕೆ ಇತೆಮ್ ದನ್ ಅತ್ತರಮ ಜಮಿಂದ ಮೇ ಜೀವಿತೇ ಲಸ್ಸನಮ ದವಸಟ ಅವಿಲ್ಲ ಏಕ ದವಸೈ ඒ විදිහට එන්නේ ජීවිතේ ඒ වගේ දවස් දෙක තුනක් අපි කවුරුත් ප්‍රාර්ථනා කරන්නේ නැහැ නේ ඒ නිසා ඒ දවස් එකයි එන්නේ ඉතින් ඒ දවසේ කොතරම් කාලයක් ගියත් ඒ දේ හරියටම නූලට කරගන්න තමයි ඕන කෙනෙකුට ඕනේ ඉතින් ඒ අවස්ථාව මෙතර දිනම් අනිවාර්යෙන්ම උදා වෙනවා අපිත් ඒ අත්දැකීම විඳගෙන තියෙන්නේ මේ තව දෙයක් මට දැනගන්න ඕන ජමින්ද මෙතර මේ මයි බ්‍රයිඩ් සැලොන් කියලා කිව්වට මෙතර වෙන්නේ මනාලියන් හැඩ ගැනීම නැත්තම් රූපලාවන්‍ය සත්කාර ලබා දීම නැත්තම් හෙයාර් ට්‍රීට්මන්ට් කිරීම නැත්තම් කුණ්ඩා සැකසීම මේ දේවල් විතරක් නෙමෙයි ඊටමතර දේවලුත් තියෙනවා යක මෙතන අපේ නිලමේ ඒක තමයි මගේ වෘත්තිය මේකේ මේ ඇතර මේකම අපේ પરම්පරාවෙන් ආපු දෙයක් සහ මගේ බාප්පා සුනිල් බාප්පා ගේ එයාගෙන් තමයි ආභාෂය අරගෙන මං දැන් මං කුඩා කාලේ ඉඳලා මේ වෘත්තිය නියලුණා දැන් මං හිතන්නේ වසර 25ක් වගේ මේ ශේෂී මොකද ස්කෝල් යන කාලෙම තමයි ඔය සබ්ජෙක්ට් එකට වැඩිද ආවේ ඔව් ආ වයස හුවේ කියලා නේද ඒක එහෙම කිව්වේ अतम इसे मम निरंजल हमबेड कलि दिदास देखे मम एक मगे माम मम पलवे जॉब बेग करे गलगेदर सरसा भी सोड़िए के थिंक मामत के गतिला मंग नील में अंदूम पटंगत्ता है इट पास तम निरंजल हमबुना अट पास ये शेर माप उदाल रट जील आया अभी अलुप का अभी देना निरंजल अभी सलोन के दम अट पास नमता है अभी मुल्ल पटंगत्ता अत मंगिता ने अपे नील में लंका जनप्रियला මගේ හැබැයි තින් තියෙන්නේ ගන්න මුදලට දෙන්න පුළුවන් උපරිම සේවාව අපේ නිලමෙන්න වැඩේ කරනවා අනිවාර්යයෙන්ම ඒ වගේම චමින්ද මම දැනගන්න ඕනේ ඒ විතරක් නෙමෙයි තව ඔබට කේක් එකක් අවශ්‍ය නම් නැත්නම් කාඩ් එකක් අවශ්‍ය නම් එතකොට ෆොටෝග්‍රැෆි ටික වීඩියෝග්‍රැෆි ටික කරන් ගන්න ඕන නම් ඒකට සපෝට් එකක් දෙන්න ලෑස්ති ඔව් ඒක ඇත්තටම මම හිතන්නේ තාම අපි ඒ කවුරුත් දන්නේ නැහැ මේකේ බේස්මන්ට් එකක් තියෙනවද කියලා පොළොවට සැඟවුණු රහසක් තියෙන්නේ ඒ රහසයටත් තියෙනවා සැඟවුණු නිදානයක් වගේ සැඟවුණු නිදානයක් වගේ ඇත්තට මේකේ අට තියෙනවා දැන් මම හිතන්නේ හතර වෙනිදා ඕපන් කරා අපි කේක් ෂොප් එක ඩේවිඩෝස් කියලා මම හිතන්නේ ඒ ප්‍රවීණ කේක් හදන කෙනෙක් මයිදන් ලංකාවේ නේ පිටරටත් එයා මම හිතන්නේ වෘත්තියම ලොකු පළපුරුද්දක් තියෙනවා මම හිතන්නේ එයාගේ ක්‍රියේටිව් මම හිතන්නේ මම ඇත්තටම දැකලා නැහැ කියන්නේ ඒ වගේ ක්‍රියේටිව් ගර්ල් කෙනෙක් මේ වෙනස් දෙයක් මටත් ඕනුණා දැන් අපෙන් වෙන සේවාව වගේම කස්ටමර්ස්ලට මේ දේවලු ක්‍රියේටිව් අලුත් දේවල් කස්ටමර්ස්ලට දෙන්න ඉතින් මම ආරාධනා කරනාන්ගේ මෙහෙම වැඩක් කරනවා ඔයත් එන්න අපි ගාවට ඇවිල්ලා අපි මෙහෙම වැඩක් කරමු මොකද මං හෙන ආසයි මොකද එයාගේ ක්‍රියේටිව් වැඩවලට ඉතින් වෙඩින් කාඩ් එකේ බොක්ස් එකේ ඉඳලා කේක් එකේ ඉඳලා වෙනස්ම විදිය දේවල් ඒ නංගිගාව තියෙනවා ඉතින් ඒ දේ දැන් මං හිතන්නේ පාරිභෝගිකයට යන්න දැන් විවෘත කරලා තියෙනවා ඒ වගේම තව නොබෝ දිනකින් ෆොටෝග්‍රැෆර් කෙනෙකුත් එනවා හැබැයි මේ එකක්වත් මම නෙවෙයි කරන්නේ මේ ලංකාවේ ජනප්‍රිය දක්ෂ කට්ටියව තමයි මම මෙතෙන් ජොයින් කරගන්න මොකද හැමදේම අපි කරන්න ගියොත් ඒක මං හිතන්නේ වෘත්තියක් වශයෙන් සුදුසු නැහැ නෝ එනිසා මේ සුදුස්සා තමයි සුදුසු දේ කරන්නට ඕනේ ඒ නිසා සුදුස්සාට සුදුසු තැන් දෙන ගමන් හරි විදිහට තමන්ගේ නම පාවිච්චි කරන්න පුළුවන් මොකද මෙතන පාවිච්චි වෙන්නේ ඕගොල්ලන්ගේ නමනේ ඒ නිසා තමන්ගේ නම යටතේ දෙයක් කරන්නට පුළුවන් සුදුසු පුද්ගලයෝ තමයි ඒ සඳහාත් හොයාගෙන තියෙන්නේ ඉතින් හරියට නිකන් වෙඩින් ෂෝ එකක් බලන්න ගියා වගේ තමයි මෙහෙට ආවට පස්සේ හැමදේම තියෙනවා නිලමැඳුම් ඕන නිලමැඳුම් තියෙනවා රූපලාවන්‍ය සත්කාර කේක් වීඩියෝග්‍රැෆි ෆොටෝග්‍රැෆි මේ ඔක්කොම එකම වහලක් යටින් අර අපි කියනවනේ භාෂාවට එකම වහලක් යටින් හැමදේම ගන්න පුළුවන් තැන් තියෙනවා කියලා මේ වෙඩින් සම්බන්ධ සියලුම දේ එකම වහලක් යටින් ලස්සන වෙන්න ඕන සියලුම දේ එකම වහලක් යටින් ගන්න පුළුවන් තැනක් තමයි හදලා තියෙන්නේ ලංකාවේ තියෙන ලොකුම තැනක් කිව්වොත්
මං වැරදි වෙන එකක් නෑ මං හිතන්නේ නෑ ඇත්තටම තව තවත් දෙයක් එකතු වෙන්න ඕනේ ඒ කියන්නේ ඇත්තටම ඔකේ ගෝල් ජුවලරි සුත් එනවා අරතර ඒකත් ඇවිල්ලා මං හිතන්නේ ලග්ගාවේ එක්ස්පීරියන්ස් එක කියන්නේ ලංකාවේනේ ලෝකෙම මං හිතන්නේ මේ ඩිසයින්ස් වලින් මං හිතන්නේ හොඳ එක්ස්පීරියන්ස් එකක් තියෙන කෙනෙක් අපිට හම්බෙලා තියෙනවා ඒ නිසා ඒ තමයි මගේ ලොකු අයියා එයා දැන් ජොයින් වෙනවා මං හිතන්නේ ලංකාවේ ප්‍රසිද්ධම සරණ निष्पादन सेवेकल्ला ඉතින් අපිට පුළුවන් ලංකාවේ පවතින කැරට් 22 සර්ටිෆිකේට් එක සහිත ගෝල් ජුවලරි තව ටික දවසකින් ඒ ෂෝරූම් එකත් ඕපන් වෙනවා. ඉතින් මේ හැමදේම අපි ගාව තියෙනවා. ඉතින් අර එකම වහලක් යට හැමදේම තියෙනවා ඉතින්. ඉතින් ඒ විදිහට මේ අලුත්ම විදිහට හිතන අලුත්ම විදිහට ප්‍රාර්ථනා කරන දෙන්නෙක් තමයි අද අපිට හම්බෙලා ඉන්නේ. ඒ නිසා තමයි මේ රූපලාවන්නේ මහගෙදර මේ නුවර නිෂ්පාදනය කරන්න නැත්තම් නුවර හදන්න මේ දෙන්නට මේ ශක්තිය ධෛර්යය වාසනාව ලැබිලා තියෙන්නේ. මේ දේවල් ගැන කතා කරද්දී මම දැනගන්නට කැමතියි මේ අපි කෙනෙක්ව ලස්සන කරනවා ලස්සන කරලා කෙනෙක්ව ඉදිරිපත් කරනවා ඒ නිසා මේ නිරංජන මම දැනගන්නට කැමතියි මේ මනාලියක් වෙද්දී නැත්තම් ලස්සන වෙද්දී කෙනෙක් ඒක මොනතරම් වැදගත් දේ දේ ගැන මොනතරම් කන්සන්ට්‍රේට් කරන්න ඕනද ඇත්තෙන්ම අය මනාලියක් ලස්සන වෙන්න නම් අපි ගාවට මාස 6කටවත් කලින් එන්න ඕනි මොකද අපිට ඒගොල්ලෝගේ ට්‍රීට්මන්ට් තියෙනවා ෆේෂල් කරන්න තියෙනවා එතකොට අපි ගොල්ල කූ දෙයක් නේ අපි මෙතන කරන්නේ එතන අපිට සාරි සිලෙක්ට් කර ගන්න තියෙනවා එතකොට මුලින්ම විශේෂයෙන්ම ඒ කියන්නේ මනාලිය මංගාවට ඇවිල්ලා තමයි එතනින් හර තමයි ගොඩක් දුරට බෙදෙන්නේ මොකද ඉස්සරෝම අපිට ඕන බ්‍රයිඩ් ගේ සාරි එක සාරි එකේ කලර්ස් එතකොට බ්‍රයිඩ් මේස් ලගේ කලර්ස් එතන ෆන්ක්ෂන් එකේ කලර් තීම් එකක් යනවා ඒ හැමදේම මෙතනින් ඩිසයිඩ් වුණාට පස්සේ තමයි ඒගොල්ලොන්ට මේව කරගන්න පුළුවන් වෙන්නේ මොකද එතකොට ඊට පස්සේ යාලට කේක් වලට යන්න තියෙනවා ඩෙකෝස් වලට යන්න තියෙනවා මේ නිසා මාස 6ක් කාලයක තුල ඇවිල්ලා අපේ ෆේෂල්ස් තියෙනවා ඊට පස්සේ සාරි සිලෙක්ෂන් ඒ ටික කරන්න තියෙනවා ඊට පස්සේ යාලගේ බොකේ සම්බන්ධව මේව කරගන්න තියෙනවා ඒ වගේ තමයි වැඩ ටික දැන් තියෙන්නේ ඉතින් මේ මාස 6ක කාලයක් දෙන්න ඕන මනාලියකට හරියට මනමාලියෙක් සූදානම් කරනවා නම් කියලා කියන්නේ චමෙන්ද මම දැනගන්නට කැමතියි මේ මනමාලියෙක්ගේ පැත්තෙනොත් මොනවද වෙන්න ඕන මම හිතන්නේ කාන්තා පාර්ශවයට වගේ ලොකු දේවල් නැහැ නෑ අපි ලස්සන වෙන්න ඕනේ නැහැ එතකොට නෑ ලස්සන කියන්නේ ඉතින් කොල්ල කොහොමද ලස්සනයි අමුතෙන් ලස්සන කරන්න දෙයක් නැහැ ලස්සන කරන්න දෙයක් නැහැ මම හිතන්නේ නිලමේ ඇඳුමත් මම හිතන්නේ අපේ සුවි කිව්වා වගේ අපිට නිලමේ ඇඳුමට එන්න වෙන්නේ එයාගේ කාර්ය ඉවරුනාට පස්සේ මොකද අපිට මේන්ලි අනිවාර්යෙන් අපි බ්‍රයිඩ් ගේ සාරිකේ කලර් එක සහ බ්‍රයිඩ් මේස් වගේ කාර්ය සාරි වල කලර් එක අපිට ඇත්තටම අවශ්‍යයි බොහෝ විට මේ දෙන්නම එකටම එනවා අනිවාර්යයෙන්ම මොකද මේ දෙක තමයි කොහොමද බ්‍රයිඩ් ඇන්ඩ් ග්‍රූම් කියන්නේ එකට නින්නේ ඉතින් ඒක මම හිතන්නේ කලර් කම්බිෂන් එකේදී අපිට මේන්ලි වැදගත් වෙන්නේ ඒ කියන්නේ අපිට ෆයිනලි මෙයාගේ වැඩේ ඉවරනහම තමයි අපේ සබ්ජෙක්ට් එකට එන්නේ එතකොට අපි අනිවාර්යෙන් බ්‍රයිඩ් ගේ සාරිකේ කලර් එක බලනවා මොකද අපිට එදාට ග්‍රූම් බ්‍රයිඩ් වගේම ග්‍රූම්මත් ලස්සනට හයිලයිට් එකට ඉන්න ඕනේ ඉතින් මගේ මූලිකම පරමාර්ථය තමයි බ්‍රයිඩ් වගේම ග්‍රූම්ුත් ඒ විදිහටම හයිලයිට් වෙන්න ඕනේ ඒත් එක්කම ග්‍රූම්ලත් එක්ක ඉන්න බෙස්මල්ලා ටිකත් ඒ විදිහටම හයිලයිට් වෙන්න ඕනේ ඉතින් ඒ නිසා අපි බ්‍රයිඩ් මේස් ලගේ කලර් එක බ්‍රයිඩ් ගේ කලර් එක ආවට පස්සේ අපි ඒත් එක්කම කලර් තීම් එක හදා ගන්නවා මොකද අපිට කලර් ඒ කියන්නේ යාලත් එක්ක සහයට ඉන්න බෙස්මල්ලා සහ බ්‍රයිඩ් මේස්ලා වෙනම කලර් තීම් එකකට සහ බ්‍රයිඩ් සහ ග්‍රූම් අපිට වෙනම හයිලයිට් වෙලා ඉදිරිපත් කරන්න ඕනේ ඒ නිසා අපි මෙයාගේ තේරීම් වලින් පස්සේ මංගාවට ආවහම මම එතනින් එහාට එයාලට ඒ කල සම්බන්ධව සහ ඒ වෙන්න විය යුතු ඒවා සහ මැෂර්මන්ට්ස් අරගෙන ඒ ටික මම කරලා දෙනවා. හරි මනාලියක් මනමාලියක් වෙන එක ඉතාමත්ම වැදගත් හින්දා තමයි අද අපි වැඩිපුර ඒ ගැන කතා කරන්නේ. හැබැයි ඔබ වර්ධවට වහ ගන්න එපා. මේ තැනට ආවොත් මනමාලියක් මනමාලියක් වෙනවට අමතරව තවත් බොහෝ දේවල් කරගන්නට පුළුවන් කියලා අපි කලින් කිව්වා වගේ ඔබේ කොණ්ඩයට අවශ්‍ය සත්කාර කරගන්න, කොණ්ඩය කපා ගන්න, ඒ වගේම ඔබේ සියලුම කාන්තාවන්ගේ සියලුම රූපලාවන්‍ය සත්කාර ලබා ගන්න මේ තැන මේ සියලු පහසුකම් තියෙනවා. ඔබට දකින්නට පුළුවන් ඒ සියල්ල කොතරම් හොඳින් නිර්මාණය වෙලා තියෙනවද කියලා. අපි හොඳ වැඩ කරනකොට සාමාන්‍යයෙන් අපි අහලා තියෙනවානේ මේ පළෑති රුකට තමයි ගල් වදින්නේ කියලා. ඒ නිසා හොඳ වැඩ කරනකොට ඒවනම් අනිවාර්යෙන් එනවා. මඩ චෝදනා ඒවත් එනවා ඇති. මොනවද ඒවා ගැන කියන්නේ? මඩ චෝදනා නම් මම හිතන්නේ කර අනන්ත අප්‍රමාණ වෙන්න තියෙනවා.
අපිට ඉතින් කකුලෙන් අදිනේවා කකුලෙන් අදිනේවා මම ඒක සාමාන්‍යයෙන් මම හිතන්නේ ඒක අපිට විතරක් නෙමෙයි ඒක මම හිතන්නේ මේ ශේෂ්ත්‍රයේ මේ මේ ශේෂ්ත්‍රයේ නැතුව හැම ශේෂ්ත්‍රයකම ඉදිරියට එනකොට ඔය ගොඩක් අයට තියෙන දෙයක් තමයි තව කෙනෙක්ගේ දියුණුව සහ දෙකලා සතුටු වෙන්න බැරිකම අපි ඉතින් කවදාවත් අපිට මඩ ගැහුවට අපි ඒව හොයන්න ගියත් නෑ අපිට වැඩකුත් නෑ මොකද අපිට අපේ කාර්යය තිබුණා කරගන්න මොකද අපිත් ඒ මඩ හරහායි අපිත් යන්න ගියානම් අපි ඒ තැනටම තමයි යන්නේ ඉතින් අපිට කොච්චර දේවල් කිව්වත් එම් කොච්චර කරත් අපි අපේ ගමන ගියා ඇත්තම ඒ කියනවා අපි ගොඩක් අපි නෙවෙයි මෙයා තමයි ගොඩක් දුක් මහන්සි වෙලා මේ දේ කරේ දිවාරයක් නැතුව මෙයාගේ ටාකට් එකක් තිබ්බා මේ මොකද අපිට ගොඩක් ඒ කියන්නේ එක එක ප්‍රශ්න ඔය වගේ ආවා අපි කොහොමද මේක ඉදිරි කරේ කියන එක මිනිසුන් ප්‍රශ්නයක් වුණා මම ඇත්තටම කියන්න කැමති ගොඩක් දුක් මහන්සියෙන් තමයි අපි මේ දේවල් පෙව්වේ ඒ වගේම මගේ ආදරණීය ස්වාමියා ගොඩක් දුක් මහන්සියෙන් තමයි මේ දේ ඉදිරි කරේ වගේම ඒ කියන්නේ මගේ අම්මලා මගේ සහෝදරයෝ එතකොට මගේ අයියා එතකොට මෙයාලගේ ෆැමිලි එකේ කට්ටිය අපිට ගොඩක් කට්ටිය මේ දේට උදව් කරා ඒ හැමදේමත් එක්ක තමයි මේ හැමදේම ගොඩ නැගුණේ විශේෂයෙන්ම මගේ ආදරණීය ස්වාමියා මෙයා තමයි මේ දේ මට සිහින සැබෑ කරලා දුන්නේ මොකද මෙයාගේ සිහිනයක් තිබ්බා මේ මෙයා කොහොමඩත් මෙයා කරනකවත් කරන කෙනෙක් අයියා මම වෙලාවට බඩින මොනාදෝව කරන්න එපා කියලා දැන් මෙයාට අද කා එකක් ගන්නොත් මෙයා කොහොම හරි කරනවා මේක හදනකොත් කොහොම හරි හදනවා යන්න ඕනොත් කොහොම හරි යනවා ඒ වගේම මෙයාට මෙයා ලොකු ශක්තියක් මෙයා කරනවා කිව්වොත් කරනම කෙනෙක්. ඉතින් මම හිතන්නේ ජමින්දගේ හේ හීන ඇත්තරම මේ පොඩි හීන නෙමෙයි. ජමින්ද පොඩි හීන අපි දකින්නවනේ සමාජ විවිධ මිනිස්සු පොඩි හීන දකින මිනිස්සු දකිනවා ලොකු හීන දකින මිනිස්සු දකිනවා. ඒ නිසා ජමින්දගේ හීන පොඩි හීන නෙමෙයි. ඒ නිසා තමයි මේ විදිහට සැබෑවක් කරන්න ලැබිලා තියෙන්නේ. හැබැයි සාමාන්‍ය අපේ රටේ හැටි ඕක තමයි. අර රටේ මිනිස්සුන්ට සාමාන්‍ය කෙනෙක් හිරට යනවා නම් අනිවාර්යෙන් ඒ මිනිස්සුන්ගේ වැරද්දක් තමයි දකින්නේ. හොඳක් නම් දකින්නේ නැහැ. හැබැයි එහෙම වෙන්න එපා. මොකද මේ මිනිස්සු දිරියෙන් මේ දේවල් කරලා තියෙන්නේ අපිට ආඩම්බර වෙන්න පුළුවන්. ඇත්තටම අලුත් ලෝකයේ විදිහට අපිට නම් ආඩම්බරයි. සතුටුයි. මොකද මේ වගේ කට්ටිය හම්බෙන එක. මේවා තමයි අපේ රටේ වෙන්න ඕන. අපේ රටේ ඉදිරියට යන්න තවත් දේවල් ශක්තියක් වෙන්න ඕන. චමින්ද, achievement එක කරලා ඉවරයි. කවුරු මොනවා කිව්වත්. අන්තිම වශයෙන් අලුත් අය ඉන්නවා, එන්න අය ඉන්නවා, මහන්සි වෙන අය ඉන්නවා. මොකද අපි දන්න දේක් තමයි මේ දෙන්නගේ මුත්‍රයක් බලාපොරොත්තු වෙන නරංජලා. මම දන්න දේක් තමයි සමහරු උසස් පෙළ ඉවරන ගමන්ම මේ රූපලාවන්‍ය කියන දෙයට හරිම පැතුම් පොදි ගණනාවක් පුරවගෙන එන්නේ මොනවද දෙන්න තියෙන පණිවිඩ ඇත්තම ඒ ශේත්‍රය ගැන කියනවා නම් මන්න ගැන හරියට ඉගෙන ගන්න ඕනි දැන් ගොඩාක් කටේ කරන්නේ එක්සෑම් යුරච්ච ගමන් NVQ කරනවා කරලා මාස 6ක් තුල කාලෙ තුල ඉවර වෙච්ච ගමන් ඊළඟ පස්සේ සලෝන් එකක් දානවා ඇත්තම එහෙම නෙවෙයි මං කියන්නේ හොඳ ගුරුතුම හොඳ පළපුරුදු ඇත ගුරුතුමෙක් යටතේ හොඳට ඉගෙන ගන්න ගොඩක් එක්ස්පීරියන්ස් කරන්න ඕන අපිට මේ දේ ඉගෙනගෙන මදියයි අපි අනිවාර්යෙන් මේක අත්දැකීමක් ලබන්න ඕන මොකද අපි හෙයාර් ස්ටයිල් එකක් අපිට දෙයක් කරද්දී අපිට මේ දේ දැකලා කරන්න බෑ අපි අනිවාර්යෙන් මේ දේ කරන්න ඕනේ මේකප් එකක් අපි කරන්න මේ හැමදේම අතේ හුරු තියෙන්න ඕන අයියා අනිත් දේවල් වගේ නෙමෙයි ඒ නිසා මේ මං කියන්නේ හැමෝටම හොඳට ඉගෙන ගන්න ඉගෙනගෙන හොඳ රූපලාවන්‍ය ශිල්පිනියක් වෙන්න කියලා තමයි මං කියන්නේ. චමෙන්දර එකතු කරන්න තියෙනවා. මට එකතු කරන්න කියන්නේ ඇත්තරම මෙයා. මෙයා සාමාන්‍ය ලංකාවේ ඇත්තරම දක්ෂ රූපලාවන්‍ය ශිල්පියෙක්. නමුත් අදටත් මෙයාගේ ගමන නතර වෙලා නැහැ. තාම රෑ 10 රෑ මම හිතන්නේ රෑ 1 2 වෙනකන් වෙලාකට YouTube පෙරලගෙන හැමදාම මොනවා හරි එකක් අනිවාර්යෙන් අලුත් දෙයක් මොනවා හරි ඒකේ ලෝකයේ තියෙන දෙයක් එකතු කරගන්නවා මං හිතන්නේ ඉස්සරහට ඉන්න මං හිතන්නේ සැලොන් එකක් මේ වගේ එකක් කරන්න ඉන්න කෙනෙකුට හරි දෙන්න තියෙන උපදේශය තමයි තමන් හොඳ දේ හරි දේ අවංකව කරන දේ තමන් හරියටම අවංකව ඉගෙන ගන්න මොකද අපි පාරිභෝගික ගන්න තමයි යමක් දෙන්නේ එතකොට ඒ දෙන දේ හරියට දෙන්න ඕනේ අපි යම්කුත් මුදලක් ගන්නවා වුනේ ඒ මුදල අපි හිතමු රුපියල් 1000ක් ගන්නවා නම් අපි බලාපොරොත්තු වෙන රුපියල් 1500ක දෙයක්වත් කස්ටමර් කරන්න ඒක තමන් වැඩේ පටන් ගන්න කලින් තමන් හිතන්න කවදා හරි ගන්න මුදලට එහා දෙයක් කස්ටමර්ස්ට දෙන්න ඕනේ කියලා ඒ දෙයට තමන්ට කරන්න පුළුවන් හොඳම දේ තමයි මේ ශේෂ්ත්‍රය පිළිබඳව හොඳ අත්දැකීමක් ගන්න. මොකද ඇත්තටම සුවී කියන්නේ මම හිතන්නේ එක්ස්පීරියන්ස් ගොඩාක් තියෙන කෙනෙක්. මොකද සුවී අවුරුදු මම හිතන්නේ 10කට කිට්ට වෙන්න කාලයක් ඇවිල්ලා තමයි මම හිතන්නේ කට්ටක් කාලා තමයි මේ සැලොන් එකක් දැම්මේ. නැත්නම් ඉතින් ඇත්තටම අර කලින් දැම්ම නම් අද අපිත් මේ තැනක නැහැ. මම හිතන්නේ ඒ නිසා මම ඉදිරියට ඉන්න සැලොන්ස් කරන අයට මම කියන්නේ ඒක හොඳට ඉගෙන ගන්න. තමන් කරන දේ අවංකව කරන්න. ගන්න මුදලට උපරිම සාධාරණයක් කරන්න අලුත් දේවල් හොයාගෙන යන්න ඔයාටත් කවදාවත් වරදින්නේ නැහැ අපි දෙන්න ආපු ගමන අනිවාර්යෙන් ඔබටත් එන්න පුළුවන් මොකද අපි ආවේ බිම ඉඳලා ඒ කියන්නේ කාටවත් මේවා කරන්න බැරි දේවල් නෙමෙයි කිසිසේත්ම මම අදටත් කියන හැමෝටම මේ දේ කරන්න පුළුවන් මොකද අපි දෙන්න බින්දු ඒ කියන්නේ බින්දුවටත් මම හිතන්නේ රින ඉඳලා තමයි අපි අද මේ තැන ඇවිල්ලා ඉන්නේ හැබැයි ඒ ආව තැන හැමදාමත් එහෙමයි
අපි තව මීට එහා ගියත් එහෙමයි අපි හැමෝම නිහතමානීව අපි ආපු ගමන ගැන සන්තෝෂ වෙනවා. දැන් ආපු ගමන ගැන කතා කරද්දී දැනගන්න ඕන තව දෙයක් තියෙනවා. අපි දැකලා තියෙනවානේ වෙඩින් ෂෝ කියන එක. අපි සෑහෙන්න දකිනවා. මේ ශේෂ්ඨ වෙනුවෙන් මේ වගේ දේවල් ගොඩාක් සංවිධානය වෙනවා. ඒ වගේම විවිධ උත්සව තියෙනවා. හැබැයි නිර්ංජලාවත් චමෙන්දවත් අපි මූණු අපි දැන් සාමාන්‍යවට සහභාගී වෙනවානේ. අපි ඔය දෙන්නගේ මූණු ඒ වෙලේ දකින්නේ නැහැ. ප්‍රොමෝෂන් නැතුව මේක කරන්න කොහොමද? මම අර කලින් කිව්ව දේ වගේ නේද? ප්‍රොමෝෂන් කියන්නේ සාමාන්‍යයෙන් අපි වියදම් කරලා කරන දේ. ඒක නමුත් අපි අපේ දෙන්නගේ රහස තියෙන එක නෙමෙයි. අපි දෙන්න කරපු වැඩෙන් තමයි අද මෙතන ඉන්නේ. ඒ කියන්නේ අපිට ඉන්නේ හැමදාම කරපු වැඩ. ඒ කියන්නේ අපි බ්‍රයිට් කෙනෙක් කරා නම් මේස්ල අපිට ඉන්නවා. බ්‍රයිට් කෙනන් ඉන්නවා. එයාගේ යාළුවෝ ඉන්නවා. අපිට එහෙම තමයි ගමන. මාර ප්ලෑන් එකක් ඒක. ඒක තමයි ප්ලෑන් එක කියන්නේ සුවි කරපු වැඩ හරියට කරා. ඒ කියන්නේ යාකේ දෙන්න පුළුවන් දේ හරියට දුන්නා. ඇත්තම කතාව කිව්වොත් BMI CS කියන්නේ ලංකාවේ එක්සිබිෂන් තියෙන අංක එකේ ස්ථානය. අද වෙනකන් අපි දෙන්න එක්සිබිෂන් එකට ගිහිල්ලා නැහැ. මම හිතන්නේ KCC එකේ එක එක්සිබිෂන් එකක් කරලා තියෙනවා. නමුත් අද අපිට පුළුවන් වුණා නුවර තියෙන ලොකුම සැලොන් එකක් විදිහට සහ ලංකාවේ කවුරුත් කතා වෙන මයිග්‍රේට් කියලා දැනෙන සැලොන් එකක් කරන්න. කරන්න. ඉතින් ඒකේ රහස තමයි අපි කරපු දේ හරියට කරා. ප්‍රොමෝෂන් නෙවෙයි. නමුත් තමන් කරන දේ හරියට කරන්න ඕනේ. ඒ තමන් කරන දේ හරියට කරා නම් කවදාවත් වරදින්නේ නැහැ. ප්‍රොමෝෂන් අවශ්‍යයක් නැහැ. හොයාගෙන එනවා ළඟට. මගේ අන්තිම ප්‍රශ්නේ මේ චමින්දගෙන් අහන. මේ නිර්ංජලා ගොඩාක් දේවල් චමින්ද ගැන කතා කරා. චමින්දගේ ශක්තිය, ධෛර්යය මේ සියල්ලත් එක තමයි මේ ගමනේ ඉන්නට හම්බුනේ කියලා කිව්වා. අපි දකිනවා බොහෝම ආදරෙන් ඉන්න දෙන්නේ. ඒ ශක්තිය අනිවාර්යයෙන්ම ওই දෙන්නටම ලැබෙනවා ඇති. නිර්ංජලා ගැන මොනවද කියන්නේ? ඒ ශක්තිය ධෛර්යය ගැන මොනවද කියන්නේ? නිර්ංජලා කියන්නේ ඇත්තටම ටිකක් කතාවෙන් අඩු. මම හිතන්නේ බ්‍රයිට්ලා හැම ගොඩක් දන්නවා සමහරට සමහර වෙලාවට එන්නෙත් නැහැ කියලා වෙලාවකට හම්බෙන්නේ එහෙමත් එයා ටිකක් ලැජ්ජයි ඒ කියන්නේ. ඒ කියන්නේ යාට ඒ උප්පත්ති. නමුත් හැකියාව කියන දේ උපරිමේ. මම හිතන්නේ එයාගේ ඇත්තටම මැජිකල් හෑන්ඩ් එකක් තමයි ඒක තියෙන්නේ. ඒක මම හිතන්නේ එයා කෙනෙක්ව දැක්කොත් එයා දන්නවා ඒ කෙනාගේ ලස්සන කරන්න ඕනි තැන් කොහොමද කියලා. කෙනෙක්ගේ රූපේ ඒ කියන්නේ පරිබාහිරින් දැක්ක ගමන්ම කියනවා කොතනින්ද වෙනස් වෙන්න ඕනි කොතනින්ද හැදෙන්න ඕනි කියලා. මම හිතන්නේ ඒ වාගේ ඇහැක් සහ ඒ වාගේ අත් දෙකක් තියෙනවා. ඉතින් නිර්ංජලා කියන්නේ ඉතින් ආදරණීය බිරිඳක් වගේම මම හිතන්නේ පාරිභෝගිකයන්ටත් ඇත්තටම වටිනා දෙයක් කියලා මම හිතනවා. ඉතින් අලුත් ලෝකයේ කණ්ඩායම් විදිහට අපිත් සුබපතනවා. අලුත් වැඩේ දැවැන්ත වැඩක් ලංකාවේ මේ වගේ දැවැන්ත සැලොන් එකක් මම නම් තවත් දැකලා නැහැ. ඒ නිසා අපිට සතුටුයි ආඩම්බරයි. ඒ නිසා අපිත් සුබපතනවා. ඊළඟට තමයි තවත් ඉදිරියට ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා. තව ෂූට් දෙයක් එකතු කරන්න ඕනි. අපි අද මේ ඉන්න තැන ඉන්න අපිට ගොඩාක් උදව් කරා. ඒ කියන්නේ ඇත්තටම අපි දෙන්නගේම දෙමව්පියෝ විශේෂයෙන් ආදරයෙන් මතක් කරන්න ඕනි. ඒ වගේම චාන්දනි බණ්ඩාර මුණුමෑණියන් විශේෂයෙන් ආදරයෙන් මතක් කරනවා. අද සුයි ඉන්න තැන එතුමිය නිසායි අද මෙහෙම ඉන්නේ. ඒ වගේම මම හිතන්නේ ඡායාරූප ශිල්පීන්ගෙන් අපිට මම හිතන්නේ විශාල සේවයක් අපිට ලැබුණා මේ තැනට එන්න. නම් වශයෙන් මට එහෙම දිගටම නෑ. නමුත් ඇත්තම රොහාන් සංජීව, කිංසි පෙරේරා, නාථ සමරසිංහ සහ නමිල මල්ලි ඔව් ලංකාරණවීර ඉතින් ඒ වගේ අපිට මුල කරපු අය ඉන්නවා. ඒ වගේම මම විශේෂයෙන්ම ආදරයෙන් මතක් කරනවා සුරංජන් පොල්කොටුව. ඔයා අපිට ස්පේස් එක දුන්නේ ඉස්සරෝම සැලෝන් එකක් දාන්න. කවදාවත් අපි සැලෝන් එකක් දාන්න හිතුවෙත් නෑ ඒ කාලේ. ඉතින් මම ඒ කතාව තාමත් කියලත් නැහැ. කියන්නේ ඇත්තටම මට කියන්න ඕනේ සුරංජන් මල්ලිවා ඔයා නිසායි අද අපි මේ තැනට. ඒ කියන්නේ ඉස්සරෝම ඔයා දීපු සහයෝගය මම හිතන්නේ ඒක කවදාවත් අමතක වෙන්නේ නැහැ. ඔයාට මම හිතන්නේ විශේෂ ස්තුතියක්. ඉතින් ඒ වගේම නම් ගන්න නොකියපු අපිට ඇත්තටම සුළු හෝ ඒ කියන්නේ කොහොම හරි අපිට මේ තැනට එන්න උදව් උපකාර කරපු හැමෝටම ස්තුතියි. සහෝදර සහෝදරිය ඇතුළු සෑම සියලු දෙනාටම නම් වශයෙන් මම හිතන්නේ කියන්නේ කිව්වොත් ගොඩ දවස් ඉන්නවා අපිට උදව් කරපු අය. ඒ හැමෝම ආදරයෙන් මතක් කරන ඔයාලා හැමෝටම ඇත්තටම ගොඩාක් ස්තුතියි. අපි අද මේ ඉන්න තැන ඔයාලත් ඒකට සම්බන්ධ වීම ගැන ඇත්තටම සන්තෝෂයි. ඇත්තටම මම තව විශේෂයෙන් ස්තුතිවන්ත වෙනවා. අපි හොයාගෙන අද මෙතෙන් මහනුවරට ඇවිල්ලා දුර බැහැර ගෙවාගෙන අලුත් ලෝකයේ YouTube channel එකේ ප්‍රබත් අය ඇතුළු මම හිතන්නේ කණ්ඩායමට හදපිරි ස්තුතිය පුද කරනවා. අපි හොයාගෙන ඇවිල්ලා අපිව ලෝකයට ඉදිරිපත් කරනාට. ඉතින් අපි ඔයාලටත් ප්‍රාර්ථනා කරනවා අපි වගේම වෙනස් දේවල් හැමදාම මේ ලංකාවේ ලෝකයට ඉදිරිපත් කරන්න ශක්තිය ධෛර්යය ලැබෙන්න කියලා ඔයාලටත් හදවතින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ ප්‍රාර්ථනාවත් එක්කම අපි සූදානම් මේ වැඩසටහන අවසන් කරන්න. ඒ නිසා ඔබ මතක තියාගන්න මේ My Bride Salon නුවර තියෙන්නේ. මේ අත්දැකීම විඳගන්න මොන අත්දැකීමක්? ඒ නිසා ඒ අලුත් අත්දැකීම විඳගන්න ඔබත් එන්න.